කොළඹ 15 මට්ටක් කුලියේ පදිංචිව සිටි 84 ඇවරදි පුද්ගලයෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථා වීදීමිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයක්. කොවිඩ් 19 වැළඳීම හේතුවෙන් මියන මුස්ලිම් ජාතිකයන් භූමි දානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති සානී පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. මේදී පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන විරෝධතාව විසිරුවා හැරීමට පියවර ගත් අතර එෙහිදී විරෝධතාකරුවන් ඊට විරෝධය පළ කළා. ඒ අනුව මහජනට අවහෙර නොකරමින් එනම් මහජනගේ සෞඛ්‍යයට හෝ ආරක්ෂා අවහෙර නොකරමින් වහාම මෙය අවසන් කිරීම නියෝග කරමි. බලන්නත් පොලිසියට අපිට ලියුමක් දුන්නා. ඒක අපි විදත් කරන්නේ එහෙම ලියුම දුන්නා මතනේ. හරි සර්. එහෙමයි සර්. ඒ පිළිගන්න සාදු. ලියුම දුන්නා කියලා ලියුම දුන්නා කියලා හරියන්නේ නැහැ. ලියුමක් දුන්නා. ඔය සිද්ධ බලය දෙන්නේ උත්ින් කෝට් එකේ. කරකට යනවා. හරි. යන්න කරනවා කරලා. දැන් කරලා කරනවා. වා වා. මේ අතර කොවිඩ් 19 හේතුවෙන් මියන මුස්ලිම් ජාතිකයන් භූම දානය කිරීම සඳහා මාලදිවයින් රජයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. මාලදිවයින් රජය එකඟතාවය පළ කරලා තියෙන ඔය දේහයන් මිහිදන් කරන්න මොකද මෙහි තාක්ෂණ කමිටුව කියලා තියෙනවා භූම දානය තුල යම් කිසි ගැටලුවක් මතුවෙන්න පුළුවන් කියලා. ඒතට මේ තාක්ෂණ කමිටුව නැවත ගෙනල්ලා ඒක ඊගෙන රිවිව් එකක් කරනවා. එතකන් මාලදිවයින් රජය ඉල්ලීමක් කරලා තියෙනවා මේ රටේ නිසා මම හිතන්නේ ඉදිරියට ඒක අඩතු කෙරේ. ये मेरठीन वार्ता कोविड 19 आसादितान 643 दिन आगे 21 दिन को विदेश गतव सिट मेरठ रे पेमिनी पुद्गलेन यात्रिन 554 दिन को पैलियोगुड कोविड 19 पोकुरेन वार्ता भी यति यात्र 68 दिन को वार्ता भी यति बंधनागार आश्रित वाई ये वार्ता आसादितान 309 दिन को कोलंब डिस्ट्रिक्ट केन मनात्र ए अनुव मेवन विट कोलंब डिस्ट्रिक्ट केन पमनक वार्ता भी यति समस्त आसादितान संख्याव 14857 වැලිසර ලයිරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් 19 ආසාදිතයෙකු ඊයේ සවස පලා ගොස් තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පුද්ගලයා කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බවයි. කෙසේ වෙතත් අදාළ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයෙන් අදපස්රුවේ සොයාගෙනුණා. මෙම පුද්ගලයා ඊයේ සවස 3:30ට පමණ රෝහලෙන් පැන යාමත් සමග මහභාගී පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරා. එහිදී අනාවරණය වුණා මොහුගේ ව්‍යාජ ලිපිනය රෝහල වෙත ලබා දී ඇති බව. ඒ අනුව කණ්ඩව ශේෂ කණ්ඩායම් විමර්ශන සිදු කළා. ඒ අනුව මේ පුද්ගලයා අද සවස 1:30ට පමණ මරදාන ප්‍රදේශයේ වෙනත් ලිපිනයක පදිංචිව සිටියේදී අත්අඩංගුවට ගැනීම සඳහා. මොහු කොවිඩ් රෝගී ආසාදිත පුද්ගලයෙක් නිසා නැවත ආරක්ෂක විධි අනුගමනය කරමින් පොලිස් ආරක්ෂාව ලබා දෙමින් නැවත එම රෝහලට ඔහු බාර කරනු ලැබ. මෙහිදී අපිට තවත් කාරණයක් දී අනාවරණය වෙනවා මේ ආකාරයට ව්‍යාජ නම් ලබා දෙන බවට. යම් කිසි කෙනෙක් ව්‍යාජ නමක් ඒ වගේම ව්‍යාජ ලිපිනයක් ලබා දීලා ෆෝර්මයක් පුරවනවා නම් ඔහු කූට ලේඛනයක් සකස් කරනවා. ඒ වගේම රජයේ නිලධාරියෙකුට අසත්‍ය තොරතුරු සැපීමක් සිදු කරනවා. මෙවැනි වැරදි සිදු කරන අයට නඩු පැවරීමේදී අවුරුදු 3ක බරපතල වැඩ ඇතිව සිරදඬුවමකට නියම කිරීමේ හැකියාවක් තියෙනවා. මේ අතර ඊ රාත්‍රී පානදුර තොටවත්ත ප්‍රදේශය හා මොනරාගල බඩල් කුඹුර අලුපොත යන ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගත්තා. මොනරාගල බඩල් කුඹුර සහ අලුපොත යන ප්‍රදේශවල අද ආරක්ෂාව තර්ක කර තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ මේ වන විට එම ප්‍රදේශ ආශ්‍රිතව ආසාදිතයන් 24 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි. 2020 වර්ෂයේ අපිට උත්සව සමයන් සියල්ලක්ම වගේ රිසිසේ පවත්වා ගැනීමට අපිට හැකියාවක් ලැබුණේ නැහැ. ඉදිරි සතිය දෙකක් ඇතුළත පැමිණෙන නත්තල් උත්සවය නැත්නම් වසර අවසානය සඳහා සාමාන්‍ය කරනු ලබන උත්සව සියල්ලක්ම පෙර වසරවල් වලදී පරිදි ක්‍රියා කිරීමට කිසිසේත් හැකියාවක් නැහැ. ජනතාව හැසිරෙන ආකාරය තමයි කොවිඩ් වසංගතය පැතිර යනවද නැත්නම් තුරන් කිරීමටත් හැකියාව ලැබෙන්නේ. ඔබගේ ඒ උත්සවය සමරන්න අවස්ථාවක් මහිතන් ලැබෙයි. බොහෝ අය බලාපොරොත්තු වෙන ආකාරයෙන් අද පෙර සිට කීමට හැකියාවක් නැහැ. නිර්දාන ඇඳිරි නීතිය යෙදීමටත් හුදකලා කිරීමටත් අලුතින් මේ සම්බන්ධවම යෙදීමට විශේෂ බලාපොරොත්තුවක් නැහැ. නමුත් කෙසේ වෙතත් 22 වෙනිදා 23 වෙනිදා වන විට රටේ තිබෙන කොවිඩ් තත්ත්වය අනුව ගත යුතු තීරණ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජ විසින් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. පොළොන්නරුව මනම්පිටියේ සිංහල විද්‍යාලයේ විදුහල්පතිවරයාට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම පාසල තාවකාලිකව වසා දැමුණා.
හංගල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරිනියකට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. එම නිලධාරිනිය ගැබිනි කාන්තාවක් වන අතර ඇය අද කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට ගිය අවස්ථාවේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. රත්නපුර ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන උනා. ඒ ගොඩිගම, කුඩුගල්වත්ත සහ ගල්ලැන්ද ප්‍රදේශවලින් අපවර්තාකරුපැවසුවේ ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන උනා ගොඩිගම ප්‍රදේශයේ රේල් පාර පෙදෙසට සංචරණ සීමා පනවා ඇති බවයි. ඇලියගොඩ ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන උනා. ඔවුන් අතර දියුරුම් පිටියංගලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයන් අවිසාවේල් අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත සේවකයන් සහ මීට පෙර හඳුනාගත් මැණික් ව්‍යාපාරිකයෙකුගේ ආශ්‍රිතයන් දෙදෙනෙකු ද වනවා. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
නිලධාරිනියකගේ සමීප ඥාතියෙකු කොවිඩ් 19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග මෙම කාර්යාලයේ අංශ කීපයක් අදතාවකාලිකව වසා දැමුණා. මස්කෙලිය ග්ලෙනු ජීවතුයායේ අඹුසමියලකටද කොවිඩ් 19 ආසාදිනේ වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ මීට පෙර ඔවුන්ගේ දේනිය කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙනු අතර ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණවලදී මෙම යුවළ ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි. නිරෝධායන නීති උල්ලංඝනය කිරීමෙන් උත්සවයක් පැවැත්වූ මඩකලපුව නිවාඩු නිකේතනයක හිමිකරු ඇතුළු එම උත්සවයට සහභාගී වූ පෞද්ගලික ආයතනයක 46 දෙනෙකු ගෘහස්ස නිරෝධායනයට යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම සමාජය තුළින් රෝගීන් හම්බ වෙනවා. ඒක අසාමාන්‍ය ඉහළ මට්ටමකින් දැන් අර මුලින් අවදානම් තිබිච්ච නැති තැන්වලත් දැන් අවදානම් මතුවෙමින් තියෙනවා. ඊයේ පෙරේද වෙනකම් අපි කතා කළා ලංකාවේ සමස්ත රෝගීන්ගෙන් 80%ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. දැන් එක්වරම ඒක 69%ට අඩු වෙලා තියෙනවා. කියන්නේ බස්නාහිර පළාත හොඳ වෙනවා කියලා අපිට එක පැත්තකින් ඕනනම් කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බැරෑරුම් පණිවිඩය තමයි බස්නාහිරෙන් පිටතට මේ රෝගය ව්‍යාප්ත වෙන්න පටන් අරන් තියෙනවායි කියන කාරණා. අතිගරු ජනාධිපතිතුමා සතියකට 3 වතාවක් විතර ගෙනල්ලා කතා කළ අවශ්‍ය තීන්දුව తీරන ගන්න නිසා තවම අපිට හැකියාව තියෙනවා මේ රෝහල් තුල පොසිටිව් වෙන අයව රඳවගෙන අවශ්‍ය ප්‍රතිකාර කරන්න. දැන් අදත් එතුමා උපදෙස් දුන්නේ තව අවශ්‍ය නැහැ පුළුවන් නම් හෝටල් හරි කුලියට අරගෙන විශේෂයෙන්ම PCR පොසිටිව් වෙන කිසිම රෝග ලක්ෂණයක් නැති අයව එතන නවත්තගෙන අවශ්‍ය කරන රැක බලා ගැනීම කරන්න කියලා. ඉතින් තවම අපිට හැකියාව තියෙනවා තවම ICU කැපැසිටි එක තියෙනවා. තවම අපි මූලිකත්ව දෙන්නේ වැළැක්වීමට පොසිටිව් අයව හඳුනාගෙන ඔවුන්ගේ ආශ්‍රිතයන් අපි නිරෝධායනය කළ ඒ සමාජයට අනේක අවම කරන එක තමයි තවම අපේ ප්‍රධානම ක්‍රමවේද. කොවිඩ් 19 ආසාදිතයන් 785 දෙනෙකු අද පූර්ණ සුව ලබා රෝහල් වලින් පිටත්ව ගියා. ඒ අනුව මේ වන විට සුව ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25652ක්. මේ අතර කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැසූ අවස්ථාවේදී. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබා දිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීමට මෙහිදී තීරණය කරනවා. කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමත් සමග තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙන් සංකීර්ණය දින 55කට පසුව අද අලුයම යලි විවෘත කෙරුණා.